मन्तचकवालि सु अत्र गच्छन्तु देवता सद्धमं सुनन्तु सग्मुखदम् ධම්ම සවනෙ කාලු අයං බදන්තා ධම්මසවනෙ කාලු අයං බදන්තා ධම්ම සවනෙ කාලු अयं भदन्ता नमो तस् भगवतो अर्हतो सम्मा सम्बुद्धस्य නමුෝතස්සෙ භගවතුෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමුෝතස්සෙ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස අනන්තවිත කාර ගුණං ගුණ තෝනුස්සරංමුණින් භාවීය බුද්ධි මාබිකු බුද්ධානුසති මාදිිතොති උතුම් බුද්ධ දම්ම සංහයනැ තෙරුවන් සතු අනන්ත මහාගුණයන්ට උතුම් තුනුරුවනට අප සෑම සීලු දෙනාගේම ගෞරුවාදර නමස්කාරය වේවා සාදුූ 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 ගරුතර මහා සංගරත්නයෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුන ප්‍රඥා රෝපාහිනී නාලිකාව තුළෙන් තවත් ජීවිතයට වැදගත් ධරම කරුණු ඉගෙන ගන්නටයි. ඔබ මේ කාලවලාව වෙන් කරගෙන සිටින්නේ. ශ්‍රී සද්ධරමය ශ්‍රවණය කරද්දී අපි විමසුම් නුවන අවධි කරගන්නට ඕනේ. හොඳට දෙසවන් යොමු කරගන්නටත් ඕනේ පරිබාහිර අරමුණු විධ මනෝ සංකල්ප සංසිඳවමින් දම් දෙසුමක් ආරම්භයේ සිට අවසානයේ දක්වාම ශ්‍රවණය කරන ඔබට ආනිසංස බොහෝමයක් ලැබෙනවා මොනවද ලැබෙන ආනිසංස නූපන් ශ්‍රද්ධාව උපදිනවා ශ්‍රද්ධාව වැඩිදියුණු වෙනවා නූපන් වීරිය උපදිනවා උපන්ීරිය වැඩිදියුණු වෙනවා නූපන් සිහිය උපදිනවා උපන් සිහිය වැඩිදියුණු වෙනවා නූපන් සමාධිය උපදිනවා උපන් සමාධිය වැඩිදියුණු වෙනවා. නූපන් ප්‍රඥාව උපදිනවා උපන් ප්‍රඥාව වැඩිදියුණු වෙනවා. ගුණදරම හීන ගුණදරම හිඟ අයගේ ගුණදරම මෝරණවා. ගුණදරම මෝරපු අයගේ ඒ සියල ගුණදරම මාර්ග පලාවබෝධය පිණිස පවතිනවා ශ්‍රී සද්ධහම මේ ශ්‍රභණය කරද්දි මේ වගේ ආනිසංස ලැබෙනවා අද ඔබෝ දැනුවත් කරන්නට කල්පනා කල්ලේ භාවනාව ගැන උනන්දුවන සැදැහැති ඔබට සැකසංකා පහකොට දස සං්ඥෝජන අතර තියෙන්න බලවත්ම සං්ඥෝජනය වන සක්කායදිට්ටිය දුරුකොට විචිගිච්චාව පහකොට සෝතාපන්න වීම පිණිස පවතින ඉහළ මාර්ගඵලයන් කරා ඔබ රැගෙන යන උතුම් ධර්ම කාරණයක් බුද්ධහනුස්සතිය පිනතුනි පෙර භාවනා ගුරුවරු විසින් භාවනා යෝගීන්ට මූලික උපදෙස් හතරක් ලබා දෙනවා ඇත්තෙන්ම ඒ උපදෙතර ආරක්ෂාවන් හතරක් චතුරවාරක් කාකෙල් හඳුන්නනවා මේ ප්‍රසිද්ධ සතර කමට හන් කියලා ොකද මේ චතුරහ රක්ෂාව නොසේ නම් සත්‍ර කමටහන් කළ කියන්නේ ඔබත් දන්නවා බුද්ධානුස්සතිය මෙත්තානුස්සතිය අසුභානුස්සතිය මරණානුස්සතිය ගාථාවෙන්ම කිව්වොත් බුද්ධානුස්සති මෙත්තාච අසුභහන් මරණස්සති එතකොට මානසික අභ්‍යාන්සයක නිරතවන ශ්‍රාවකයකන් භාවනාවට සමවදින්න කලින් භාවනාවට යොමුවෙන්න කලින් සවයන් විනයක් ඇතිකරගන්නට ඕනි ඒක තමයි ප්‍රධාන මාරක්ෂාව මොකදදම මේස්වයන් විනය සිල්වත් බව ොකද සිල්වක් බව ඔබට ඔබ පාලනය කරග්ඩ පුළුවන් හැකියාව සිල්පදයක් පළුදුවන අවස්ථාවක් එද්දී ඔබට ඔබ නවත්ත ගන්න පුළුවන්න ඔබ තමයි සිල්වතා කලා කියන්නේ චක්ෂාව තිබෙනවා බුද්ධානුස්සති මෙත්තාච අසුභහම් මරණස් සති ඉති ඉමා චතුරාරක්කා බික්කු භාාවය සීලවා කියලා. සිල්පුරණ ශ්‍රාවකයා ස්වග විනයක් ඇති ශ්‍රාවකයා තමයි මේ ආරක්ෂ ක්‍රම හතරින් තමන්ගේ ආධ්‍යාත්මික ලෝකය රැකගන්නේ. එන මුලින් මැතිකරගත යුත්තේ සිල්ුවත් බව සීලයක් තුළ පිහිටි ශ්‍රාවකයා බුද්ධහනුසතිය වඩද්දි මොකක්ද වෙන්නේ. දරෝ මාර්ගය තුළ විශ්වාසය ඇති වෙනවා. සැකේ පහව යනවා. විශ්වාසයට ප්‍රතිවිරුද්ධකාරණය සැකය සැකයට ප්‍රතිවරුද්ධකාරණය විශවාසය විශ්වාසට ශ්‍රද්ධාව කල කියනවා. එහෙනම් ධර්ම මාර්ගය තුළ හික්මෙන ශ්‍රාවකයකුට මූලිකව පිහිටන්නව ලක්ෂණයක් තමයි ්‍රද්ධාව විශ්වාසය එතකොට සැකසංකා පහවෙලා විශ්වාසය යුක්ත ඔබ ධර්මය තුළ හැසිරෙන කෙනෙක් බවට පත්වෙනවා. ඒවගේ ධර්මය හැසිරෙද්දී ඔබේ හිත විධ හේතුන් නිසා ගැටෙනවා ව්‍යාපාදයෙන් හානි වෙනවා ඊළඟ කමටහන්න ඊළඟ ආරක්ෂාවඔබ ඇතිරගන්නට ඕන මකද්දේ මෙත් තා අනුස්සතිය මෙත් සිතිවිලි පවත්වන්නට ඕනේ මෙත් සිතිවිලි පවත්වද්දී ව්‍යාපාදයෙන් ඔබෝ රැකෙනවා. ඊට පස්සේ ශ්‍රාවකයා ගුණ පුරද්දී හටගන්න ප්‍රධාන බාධකයක් තමයි මේ කාමයන් ගැනැතිවෙන කැමැත්ත. ඇතැමට භානා කරන්න පටන්ගත්තර පස්සෙ තමයි මේ කාම සිතිවිලි ඇවිස්ස විසියන්නේ. ඒක තමයි හිතේ ස්වභාවය. එතක ශ්‍රාවකයා අසුභානුස්සති වඩන්ඩෝනේ. එතකො රාගෙන් ශ්‍රාවකාව රැකෙනවා. අසුභහනුස්සති වඩද්දී. ඒවගේම අපි තුළ තියෙන්න්න මනෝභාවයක් තමයි පස්සෙ බැරිිය. දැමම ඕන්න කියන අදහස ඇති වෙනවා දවසේ කටයුතු ගත්තත් එහෙමයි සමස්ථ ජීවන පද්ධතියේම කටයුතු ගත්තත් එහෙමයි. පස්සෙ බැරය කියන කල්දාන ගතිය තිබෙනවා පස්සෙ බැරිය කියන ගතිය කල් දමන ගත්තිය දුරු කොට ඔබ දර මාර්ගයේ වේගවත්ව යදවන්නට මරණ සතිය උපකාරී වෙනවා එනම් මේ බුද්ධානුස්සතිය ඒවගේ මෛත්‍රිය අසුභනතිය මරාණුස්සතිය කේන මේ චතුරාරක්ෂාවෙන් සතර කමටහන් වලින් අදමං ඔබට කියල දෙෙනවා බුද්ධානුස්සතිය බුද්ධානුස්සති වලින ශ්‍රාවකයාගේ හිත රිජුවෙන බව ශාස්තෘන් වහන්සේ දේශනා කරනවා උජුගත මේවස්ස තස්මින් සමයේ චිත්තන් හෝති තතාගතන් ආරබ්හ තතාගතයන් වහන්සේව අරමුණු කරගෙන මනස දවුණු කරක්ද ශ්‍රාවකයාගේ කෙලෙස්වලින් ඇදවෙච්ච හිත ධරමය නිසාම බුදුගුණ නිසාම රජු එකක් බෞට් පත්වෙන උජුගත මේ වස්ස රජු හිතක් ඇති වෙනවා ඒනම් ඔබේ හිත රජවීම පිණිස පවතින ඔබ ධර්මාබෝධයට යොමුකරවන සැකසංකා පහකරවන සක්කායදිට්ටිය ඒ කාන්තවසේම නැතිවීමට හේතුවන බුද්ධානුස්සති අදමං කියල් දෙනවා සතරකමටහන් වල තිය ගාතා දහයක් අනුසාරයෙන් ඇතැම් ගිහි පින්නතුන්ට පවා මේ ගාථ කටපාඩා පිරිවානා පොත්වහන්සේගේ අවසාන හරී බලන්න ස ගාතා දහයකින් සමන්න විත වෙනවා. කොහොමදී සතර ගමටහන් පටන්ගන්නේ. බුද්ධානුස්සති මෙත්තා්ච අසුභහන් මරණස් සති. ඉති ඉමාචතුරා රක්කා, බික්කු භාාවේය සීලවා. අනන්ත විත්තාර ගුණං ගුණතෝනුස්සරම් මුණින්. භාාවේය බුද්ධිමහා භික්කෝ බුද්ානුස්සති මාධිතෝ කියලන අපි ගාතා දහයයට මුළලපුරන්නේ. පළවෙනි ගාතාව අනන්ත විත්තාාර ගුණං ගුණතෝනු ස්සරං මනින් භාවේය බුද්ධිමාභික්හු බුද්ධානුස්සති මාධිත සිංහල තේරුම අනන්තව පැතිරීගිය අප මොනි දුන්ගේ මහා ගුණ කන්ද බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණස් කන්දය ඇතිරී ගිය එකක් බුදුරජාණන් වහන්සේගේ බුදදුගුණ දන්නේ ඔබ මම විතරක් නෙමේ සමස්ත බෞද්ධ ප්‍රජාවිතරක් නෙමේ අන්‍යාගමකයන් පවා අන්න්‍ය දර්ශනකයන් පවා අන්‍ය ආගමික නායකයන් පවා බුදුගුණ දැනගෙන හිටියා කොටීම බුදුරජාණන් වහන්සේට අගෞරව කළ හිංසා කළ අනන්තරිය කරම කරගත්ත දේවදත්ත පවා බුදුරජාණහන්ගේ බුදදුගන්න ඔහුට නොදැනීම කියවෙලා තිබෙනවා දේවදත්තට බුද්ධශාසනය නායකත්තයට පත්තෙන්න්නට අවශ්‍යනාට පසේ බුදුරජාන්සේ ඒ එල්ලීම බැහැර කරනවා මේක බෙදාගන්න පුළුවන් නායකත්වයක් නෙමයි කියලා එතකොට දේවදත්ත කියනවා ය ්‍රමණ ගෞතමයන් වහන්සේ තාර්කිිකව තමයි ලෝකයට දහම් පවසන්නේ තාර්කිිකව කියන කාරණා තිබෙන්නේ. හැබැයි උන්වහන්සේ ඔය පවසන කාරණා යම් කෙනෙක් මහන්සිවෙලා තේරුම්ගණ්ඩ උත්සහගත්තුත් අවබෝධ කරගණ්ඩ පුළුවන් නොදැනවත්ව බුදුරජාණන්සට ප්‍රසන් සාකුත් කරනවා බුදුරජණන දේශනා කරවා මහනිෙනි ය දේව දත්ව වියන්ගයෙන් කරන්නේීම මා ගැන ගුණ කතනයක් මයි කියනවා මට පහර ගහන්ඩෝනය කියලා හිත හිත ඔහු මං ගැන්න ගුණ කතාවක් මයි කියනෝ කරකර යන්නේ ඇයියි මහන්සිලා ධර්මය හැසනත් ඒක අවබෝධකරගන්න පුලුවන් කියෙන කාරණය එතකොට බුදුරජාණන් වහන්සගේ බුද්දුගුණ මිනිස් ලෝකයේ හැම අස්සක මුල්ලකම පැතිරිලා ගියා මිනිස් ලෝකයේ විතරද බූමාට දෙවියන්ගේ පටන් අකනිටා බමලෝදක්වා සිටින සියලුම දේව බබුන් කැලට දෙව් බබුන් පිරිසට අනන්ත බුදුරජුන්ගේ බුද්දුගුණ ආලෝකය ඒ උතුම් සම්බුද්ධලෝකයේ පැතිරලා ගියානේ දමසක් පැතුන් සූත්‍රයේ ඒ බව සඳහන් එෙනවානි දම්සක් දෙසුම නිමාවනාට පස්සේ දම්සක් දේශනාව තියෙනවා සංකම්පි සම්පකම්පි සම්පවේදිී අපපමානෝචච උලාරෝ ඕබහස්සව ලෝකේ පාතුර හෝසි අතික්කම්ම දේවානන් දේවානු භාවන්ති මේ මහා පොළොව ගිගුම් දුන්න කියනවා. බලවත්ව ගිගුම් දුන්න කියනවා. දින්ම ිඟුත් දුන්න කියනවා දෙවියන්ගේ බමුන්ගේ දේවානු භාවය එක්මවා ගිය අප්‍රමාන සම්බුද්ධ ලෝකයක් ධර්මා ලෝකයක් මුළු විශ්වයේම පැතිරී ගියා කියලයි සඳහන් වෙන්නේ. බුදුරජාණන්ගේ බුද්දුකන්න පැතිරී ගිය එකක් මිනිස් ලෝකට පමණක් නෙමේ දෙව්ලෝ බඹලොව අනන්තසක් වල දක්වා පිනතුනි වර්තමානයේ වන විටත් සෑම පුරපසලොස්ක පොහොය දවසකටම දිව්‍ය සභහවට දිව සහටගෙන සුදධර්මා දම් සභාව කලකේ නවා. සුදර්මා දම් සභාවට දෙවිවරු හැමදිනාම් රැස් වෙනවා. එතකොට මාර්ගපල්ලාබී උතුම් දෙවිවරු බුදුරජාණන් වහන්සග නිරතුරු අනෙකුත් දෙවියන්ට කියල දීලා හිත පහදෝනවා එන ධර්මදශනාව තියෙන්නේ මනුස්සලෝක විතරක් නෙමි. දිවිලෝකෙත් ධර්ම දේශනා පැවැත්වෙනවා. පුරපසලොස්ක පොහොය දවසට ඇත බ්‍රහ්මලෝකවල ඉන්න බ්‍රක්්මනාචයෝ. දෙවලෝට පැමිණිලා දෙවියන්න ධර්මයෙන් තෙද ගන්නන කුළු ගන්නනවා. ධර්මයෙන් දැනුවත් කරවනවා. බුදුරජාණන්හන්සේ සම්බුද් ගුණන්න මහිමේ බල මහිමය. යි තරම් අසිරිමද්ද කියලා බලන්නක හිත පහද ගන්නයි වටින්නේ. එතකොට අනන්ත විත්හාාර ගුණන් ගුණතෝනුස්තරම් මනින් කළ කියන්නේ මහා මුනිදුන් වන තුම් බුදුරජාන් වහන්සේගේ ගුණස් කන්දය අනන්තව පැතිරලා තියන එක. එතකොට බුද්ධිමත් නොුවනැ ති ශ්‍රාවකයා ගුණවස්සේෙන් බුදු ගුණ හිතන ැති බුද්ධම ශ්‍රාවකයා බුද්දුගුණ නිරතුරු හිතනවා කොහොමද බුදුගුණ නිරතුරු හිතන්නේ. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ රාගදේශමෝහසිදලූසේක අරහං වනසේක ගුරූපදේශ නැතිවම උතුම් චතුරාර්ය සත්‍ය දරමය අවබෝධ කොට වදාල සේක සම්මා සම්බුද්ධ වන සේක උතුම් අවබෝධයට අනුවම උතුම් ජීවිතයක් ගත කළ සේක වි්‍යාචරණ සම්පන්නවන සේක සුන්දර නිවන් මග සොයාගෙන ඒ අමාමහ නිවන වෙත ආරය අෂ්ථාගික මාර්ගයෙන් වැඩම කොට වදාල සේක එ නිසා බුදුරජාණන් වහන්සේ සුගත නම් වනසේක කාමරූප අරූප මනුෂ්‍ය දේව බ්‍රක්්ම නරක තිරිසන් ප්‍රේත අසුර කියන සියල ලෝකයන් පිළිබඳව රහසක් නැතිවම බුදුරජාණන් වහන්සේ අවබෝධ කොට වදාල සේක එම නිසා ලෝක විදුූ නම් වනසේක අකීකරු දෙවියන් අකීකරු බ්‍රහ්මයන්, අකීකරු මිනිසුන් අකීකරු සත්වයන්ව බුදුරජාණන් වහන්සේ පොරුස වචන භාවිතා නොකොට අවි අෞුදධ දඩුමුගුරු භාවිතා නොකොට සිර නොකරමින් නිදහස් සිතින් ප්‍රඥාවෙන් කරුණාවෙන් අනුකම්පාවෙන් දරමයෙන්ම දමනය කොට වදාලසේක බුදු කෙනෙක් සත්ව යන්න දමනය කරන ආකාර තුනක් තිබෙනවා ඒත් තුනම් ප්‍රාතිහාරය හැටියට හඳුන්නවා. මනෝ දෙ ප්‍රාතිහාරත්තුන්න ඉර්දි බල ප්‍රාතිහාරය නැ අපි දන්න බුදුරජාණන් වහන්ස ශ්‍රී ංකාවට වැඩි ගමනයදී මලින්ම බිම් තැන්න්නේ මහි අංගනයට වැඩම කරද්දි එ ඔක්කම රක්ෂි හිටියේ යමග මහා ප්‍රාතිහාරය උන්වහන්සේ පෑවා යමග මහා ප්‍රාතිහාරි කළ කියන්නේ බුදුරජාණහන්සේ ආකාසේ වැඩයින්න පළඟක් බැඳගන්න සමාධි සුවයෙන් සම්බුදු සුවයෙන් ඉරදි බලයෙන් එක පැත්තකින් මහා ගිනි කඳක් බර පුුරා නැගෙන ගිනි කඳක් එක පැත්තකින් මහා මේග වර්සාාවක් දුරජාන්හන්සේ පළඟ බැඳගෙන බාවන එරියවගෙන් ඒ ගිනි කඳටත් ඒ මහා මේගයටත් මැදි වෙලා ගිනිකඳෙන් පිලිස්සෙන්නෙත් නැතිව මහා මේගෙන් තෙමෙන්නෙත් නැතිව වැඩ ඉන්නවා. මේ දෙෙස අනෙක් අයි බලාගෙන ඉද පුදුමේෙන් පුදුමයට පත්වෙනවා. වැඳනමස්කාරකන සාධනාද පවත්වනවා ශ්‍රද්ධාවෙන් හිත ඉල්පී යනවා ඉරිදිබල ප්‍රාතිහාරය දෙවන ප්‍රාතිහර තමයි ආදේශනා ප්‍රාතිහාරය ඒකන් අදස්කරන පෙනනතුන බුදුරජාණන්සි අනිත්තඇගේ හිත පෙනෙනවා විනිවිධව පෙනෙන ජලයක පතුල මැනවින් පෙනෙනවාසේ මාළු ටැංකයක් දෙස බලාගෙන ඉද්දි ඒ මාළු ටැංකී ඇතුළත තියෙන ගල් කැබලති පවා සිිප්පි කටු පවා. ගුඩාකුඩා මත්සයන් මාලු පැටවුන් පවා හොඳින් දර්ශනය වෙනවා වගේ. බුදුරජාණන් වහන්සේට අනිත් අයගේ හිත පෙනෙනවා. බුදුරජාණන්ස හිත දැකළම කරනු කියනවා. ඔබේහිත මේ මොහොතේ මෙවැනි මට්ටමකින් යොක්තයි. මේ මේ දේවල් ඔබේහිතේ තියෙනවා. එතකට අනිත් අය පුදුමෙන් පුදුමට පත්වෙනවා උත්තමය මගේ හිතේ යන හමදීම දන්නවන්නේ මගේ හිත අසවල් අසවල් දේ තියෙනම කියලා පවසනවනේ දමනය වෙනවා ප්‍රාතිහාරයක් එක දෙවන ප්‍රාතිහාරය තවත් ප්‍රාතිහාරයක් තිබෙනවා අනුසාාසනී ප්‍රාතිහාරය අනුශාසනී ප්‍රාතිහාරය කළ කියන්නේ කුසල් අකුසල් පිම් පව් හොඳ අරක යහපත අයහපත ඒවගේම ධරමය අධරමය සත් පුරුයා ගැන සත් පුරුෂයා ගැන කල්්‍යයාන මිත්‍රයා ගැන පාහමිත්‍රයා ගැන මෙමලෝ ගෙන පරලෝ ගැන. මේ විදි බෙදබෙදාබෙදදා බුදුරජාන් වහන්සේ කරුණු දක්වනවා. සත්ව යන් ඒ ධර්මයට දමනය වෙනවා. දැන් අද මේ වන විට අපිට තියෙන්නේ අනුශාසනී ප්‍රාතිහාරය විතරයි. බුදුරජාණන් වහන්සේගේ ඉර්දිබල ප්‍රාතිහාරය මේ වෙන කොට නෑ. බුදුරජාන්ස පිරුවන් පාල ඒවගේ ඉදකින ප්‍රාතිහාරයනෑ වෙද්දී එකයන්නේ ආදේශනා ප්‍රාතිහාරයක් නෑ හැබැ බුදුරජාණාන්සේ වදාළ අනුශාසනයේ ප්‍රතිහාරය පවතිනවා ධර්මස්කන්ද අසු හතර දහසක් පවතින නිසා. ඒග නිසා පන්නතුන බුදුරජාණන් වහන්සේට පුළුවන් අකීකරු පුද්ගලයන් වුව මෙ ප්‍රාතිහාරයන් ගෙන් දමනය කරන්නට ඒක නිසා බුදුරජාණාන්සය හඳුන්නනවා අනු පොරිස දම්ම සාරතිී කියලා. අනුත්තරෝ පරිස දම්ම එතන දම්ම කිය්දි අල්පදයන්න. මාප්‍රයන ද නෙමේ අල්පදයන් දම්ම කන දමනය කියන එක. පුරිස දම්ම පුරුසියන් දමනය කිරීම එහි සමත්. සාරතිී සායන්න රයන්න මාප්‍රයන්න තයන්නට ඉස්පිල්ලති. සාරතිී කියන්නේ. රතාචාරයා. ක්ම වන්නා අපි දමනය කරවන්නා කෙන දහසින් අකීකරු දෙව මිනිස්සුන්ව ධර්මයෙන් දමනය කරවන්නා කියෙන දහසින් අනුත්තරු පරිස දම් සාරතී කිය බුදුරජාණන්සය හඳුරනවා හිත පහත ගන්න ඕනේ ඒවගේම ඊළඟ බුදුකුණේ සත්හ දේව මනුස්සාන සත්හ සයන්න අල්තා යන්න මාප්‍රයනතා යන්න සත්හා සත්හා කරගෙන ශාස්තෘ ඒත් මඟ පෙන්වනවා කෙන දහසින් සත්තා කල කියන්නේ. හරිද එතකොට දෙවියන්ට මිනිස්සුන්ට නිවනට යන්න මඟ පෙන්වන උත්තමයා බුදුරජාණන් වහන්සේ එම නිසා සත්තා දේව මනුස්සානංවලසේක බුද්ධ බුද්ධ කල කියන්නේ තමන් වහන්සේ විසින් අසංකීය කළපලක්ෂ හතරක් පෙරුන්දම් පුරල දුක් විඳල්ල විඳල්ලා විඳල්ල පාරමීදම් සමතිස් ආකාරයට පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට ප්‍රගුණ කොට සම්බුද්ධත්වයට පත්වෙනවා කියන ප්‍රතිඥා දීපු ඒ කාන්ත වයෙන් ප්‍රතිඥා දීපු ජීවිතෙත්. සයවසරක් දුස්කර ක්‍රියා කිරීමෙන් අනතුරුව මධ්‍යමක් ප්‍රතිපදාවෙන් උන්වහන්සේ. සම්මා සබුද්ධත්වයට පත්වී වදාලා උන්වහන්සේ සම්මා සම්බුදර පත් වෙලා අවබෝධකොට වදාල උතුම් බෝධිපාක්ෂික ධරම තිස්හත අන් අයටත් අවබෝධ කරගන්නට ආදිිකල්ල යාන මජ්්‍යේ කල්ල යන පරිියෝසාන කල්්‍ය යන හැටිය ඒක කියන්නේ මුල යහපත් මැද යහපත් අවසානය යහපත් මුලින් දේශනා කරන්නත් ධරමය. මැදින් දේශනා කරන්නත් ධරමය. අවසානයට අවසන් වන්නත් ධර්මයකි. මුලින්ම ධර්මය විස්තරේ පටන් අරගෙන පස්සේ රටේ ලෝක විත්‍ර කතා කල්ලා අවසාන මිනිස්සු හිනස්සල ඉවර කරන දේශනාවක් බුදුබන තුළනෑ. බුදුබන්න තුළ තියන්නේ. සීල සමාධී ප්‍රඥා කියන. ඒ ආදිි කල්්‍යයාන මජ්්‍යේ කල්ල යන පරිියෝසාන කල්ල්‍යයාන කියෙන ධරමය. සාත්තා. අර්ථ සහිත ධර්මයක් සබ්‍යන්ජනං තේරෙන වචනවලින් යුක්ත ධරමයක් කේවල පරිපුන්න මුළුමනින්ම පිරිපුන් දර්මයක් පරිසුද්ධම් පිරිසිදු දර්මයක් එතකොට කේවල පරිපපුන්නම් පරිසුද්ධම් ්‍රහ් චරයංග බිවදන්ති නිවන් මගම දේශනා කරන ධරමයක් එතකොට එවැනි ශ්‍රී සද්ධර්මය බදුරජාන් වහන්සේ සතරසතිපටඨාන හැටියට සත්‍ර සම්යයක් පදාන වීග්‍රිය හැටියට සතර ඉදිපාද හැටියට පංච ඉන්ද්‍රිය ධර්ම ලෙස පංච බලධර්ම ලෙස සප්ත බොජ්ජංග හැටියට ආර්යස්ථාකික මාර්ගය හැටියට මේ කියන ලද ධර්ම කාරණා තිස් හතක් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා අනිත් අයටාව බෝධ කරගන්ඩ එම නිසා ඒ බුදුරජාණන් වහන්සේ බුද් ව බුද්ධ ව බුද්ධ වනසේක කියලා සිට් පහන් කර ගණ්ඩ ඕනේ සිත පහදවා ගන්නට ඕනේ බුද්ගුණයන්ට ඔබේ හිතේ වසගේ ඇති කර ගණ්ඩ ඕනේ භගවා භගවා කියන්නේ භාග්‍ය සම්පන්නයි පින්වන්තයි ගුණවන්තයි වාසනාවන්තයි කෞුද බුදුරජාණන් වහන්සේ මේ විදදිහයට පැතිරිච්ච බුදුගුණ බුදුරජාණන් වහන්සේ තුළ තිබ්බ ඇතකොට ශ්‍රාවකයා මුලින්ම කරන්නේ බුද්ධානුස්සති භාවනාව බුදධානුස්සති භාවනාව මේ විදිර කරන ගොට සැකසංකා පහවෙලා යනවා. අවබෝධය මෝරන්ඩ පටන් ගන්නවා. එම නිසාම සක්කාය දිට්ටිය ප්‍රහීනවීම පිණිස්ස ඒ උතුම් බුද්ධානුස්සති සමාධිය ද්ානුස්සතියෙන් තිකරගන චිත්්‍ර ්‍රසාධද හතු වෙනවා එතකොට ඔබ සෝතා පන්න වීම ලග ඊළං ගාතාවට යම සවාසනය කිලේසේ සෝ ඒෝ සබබේ නිගාතිය අහු සුසුද්ධ සන්තානෝ පූජා නංච සදා රහෝ වාසනා ගුණ සමගින් සියලු කෙලෙසුන් නසමින් අප මොනිදු එකලාවම සුනිමල්ල පරම පිවිතුරු හද මඩලකින් වැඩහින්ද. තුන් ලොවෙෙහිම හැම කල්හිම, සියලු පූජාවන්ටම සුදුසු වූ සේක සොදසේ. ඕන බුදුරජාණන් වහන්සේගේ අරහංගුණේ ගැන විස්තර කරනවා. වාසනාගුණ සහිතයි. සියලු කෙලෙසුන් දුරුකරමින් හුදකලාවම අමානිවනට පත්තෙච්ච. සුනිමල කියන්නේ, කෙලෙස් මලකඩ නැති සන්තාානය පාර් ුද්ද වෙච්චකෙන අදසතමයි සුනි මලකකින වචනය ගම්මේ වෙන්නේ. පරම පිවිතුරු කෙලෙස් අවිද්‍යා මලකඩ රහිත පරම පිවිතුරු ඉතාමත්ම සුපිරිසිදු හද මඩලකින් වැඩහිද. ඒවගේ හොඳ හිතක් බුදුරජාණන්සර තිබ්බාල. පුදුමාකාර හොඳ හිතක් තුන් ලොවෙෙහිීම හැම කල්හිම කාම රප අරූප කියන තුන්ලෝවාසීන්ගේ සියලු පූජාවට හැම කල්හිම සියලු පූජාවන්ටම සුදුසු වූ සේක සුඳසේ. හැම පූජාවන්ටම බුදුරජන්නාන්සේ සුදුසූ වනා අරහං කෙල කියන්නේ එකයි. අරහා අරහා කියන්නේ සියලු කෙලෙස් දුරු කලා නිකෙලෙස් භාවයට පත්වනා දෙවි මිනිස්සුන්ගේ සියලු ලෝකයාගේ බුදසත්කාරයන්ට යෝග්‍ය වනා අරහං වන සේක හනු හිළඟ ගාතාව සබ්බ කාල ගතේ දම්මේ සබ්බේ සම්මා සයන් මුණ සබ්භාකාරයන බුද්ජිත්වා ඒකෝ සබබන් යුතන්ගතු අයත්තූ තුන් කලටම ලොවෙෙහි ඇති හැම දෙය ගැන විදස්සුන් නුවන යොදමින් දුටුසේක අප මොනිද මැනවින් හැම අයුරෙන්ම විමසා නුවනින්ම පිරිසිද දැන හුද කලාවේ වැඩහිද ලද සේක සම්බුදු බව තුන් කාලයට මයත් ලෝකයේ සියලුම විස්තර ඒ කියන්නේ අතීත ඇති තිහාසගත තොරතුරු දැ ජාතක විස්තරවල තියෙන්නේ උන්හන්සේ ඇත අතීතයේ ගත කරපු ජීවිත පිළිබඳව අර වලාම සූත්‍රය කළ සූත්‍රයක් තිබෙනවා උන්න්නහන්සගේ ඇත අතීත ජීවිතය උන්හසේ විස්තර කරනවා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පිරිවරා රුපියල් බිලියන ගාන අපේ කාේ හැටිට ගත්තොත් බිලියන ගනාා මුදල් වියදන් කරලා ලක්ස ගානකට උ වහන්සේ මහා දානේ නමින් දානයක් දුන්නා. බුදුරජාන්සේ පස්ස කාලික දේශනා කරනවා. සම්බුදතර පත්ටලා මහනෙනි. මීට පෙර ජීවිතයක මම වේලාම කියලා බ්‍රහ්මණයෙක් වෙලා ඉපදිලා. මහා දානය නමින් දාානයක් දුන්නා. හැබැයික නමින් මහා දානයක් තමයි. සැබැවින් මේක. චන පරිසමප්ත අර්ථයෙන් මහා දානයක් බවට පත්තුනේ නෑ. ඇයි එසේ පත් නොවයේ මහනි ඒ ධනය පිරිසිදු කරන්ඩ. එකන්ඳු මාර්ග පල් ලාබියෙක් වත් වැඩ හිටියනෑ. ඒ නිසා මහාධානයක් උන්නේ. ඒ වෙලාම බ්‍රහ්මණයාගේ ධානය මහත්ඵල උන්නේ. මානිසංස උන්නේ දැක්කද. ත දේශනා වෙතියෙනවා. කොහොම දානි දුන්න කියලා. රිදිී පුරුවවාපු රංපාත්‍ර රන්පුරෝප රිදීපාත්‍ර ලෝහපාත්‍රා අශ්ව කරත්ත ඇත්තු කනයාාවෝ අසූහාර්දහස බැගින් තර ආහාරපාන වස්තර විතරක් නජ්‍යෝ මජ්්‍යයේ විස්සන්දති ගඟගලන්න හෙදුන්න කියනවා මෙහෙම මහාදාානයක් දීලත් ඒ ධානය මහත් පලඋන් නෑ කියනවා. ඇයිඒ බුද්ධ වාාසනයක් නැටිකාලවල දෙන දාන මහත් පල නොවී මානිසංස නොවී කියනෙනේ ුදුරජන්සේ විග්‍රහ කරන්නේ. උනාහසේ දේශනාව විදිගරම් විග්‍රහ කළ පවසනව මහණෙනි. යම් කෙනෙක් මලක සුවඳ සිමින තරම් සුළු කාලවේලාවක්. මෙත්ත චිත්තම් භාවෙයිය ගන්ඳූහන මත්තම්පි. මලක සුවඳ සිබින තරම් සුළු කාලවේලාවක් මෙත් සිත වඩන වනම් එක ගොඩාක් පින් සිද්ධ වෙන එකක් කියනවා. කොටින්ම මේ බුද්ධ ප්‍රමුඛ රහතුන් පිරිවරාදෙන දානට වඩා මහත් පලයි මහනිසංසයි කියනවා. මළක සූද සිමිනි තරන් සුළු කාල වෙලාවක් සියලු සත්වයන්ට මෙත් සිත පෙතරවීම. ඊටත් වඩා මහත් පල මහනිසංස පෙනක් තියෙනව කියනවා. අච්චරා සංගහත මත්තාම්පිචේ. බික්කු. අනිච්ච සඥම් භාවෙයිය ද තතුව මහ පල තරන්ති යම් කෙනෙක් අසුරුෂණ ගහන හොතක් වහින වෙලාවට වෙහි අවසානයේ වැස්ස ආසන්නේදී ආකාස අකුණු යනවා අකුණුවලින් එලි නිකුත් වෙනවා එලිය ඇති වෙලා නැති වෙනවා. ඒවගේ සුළු කාලවෙේලාවක් යම් කෙනෙකුට පුළුවන්නා අනිච්ච සඥම් භාවෙයියේ අනිත්‍යයි කෙල සිහි කරන්න තමයි තව මහත් පල තරන්ති ගොඩක්ම පින් සිද්ධ වෙන්නේ. බුදු නුවන හරි අසිරිමත් තරවුන් වහන්සේ ඒ වේලාම සෝත්‍රයේ අනුසාරයෙන් අතීත ජීවිත අලල්ලා උස්ස කරනු කාරණා දේශනා කරනවා. ඒවගේ අනාගත කාලයකන තුන් වහන්සේ කරුණුකාරණා දේශනා කරල තිබෙනවා. අනාගතේ ලෝකයේ රස අතුරු දහන් වෙනවා කියන මොන රසද කිරි රස්ස ලනු රස්ස අනාගත ලෝකයාට කිරි රස කලෙ එකක් නෑ ලුණු රස කියල එකක් නෑ පැනිිරස කියල එකක් නෑ අතුරු දහන් වෙනවා කියනවා අනාගතනුවන අනාගත වනුෂ්‍යගේ ආයුකාලය වසර දහයක් දක්වා අඩුුවෙනවා කියනවා වසර පහක පොංචි දැරිවි කියනවා සරණ මංගල්ලට යන්නේ විවාහ වෙන්නේ අරුදු පහෙෙන් විවාහ වෙනවා අවුරු දහයෙන් ජීවිතය සියල්ල ගත කරල වරණයටත් පත්වෙනවා මේ බුදුරජාණන්ස කරන විස්තර පුදුමත් හිතෙන වනේ පුදුම හිතෙන්ට දෙයක් නෑ මං ඔබට පුදු නොහිතෙන්න්න කාරණ ටිකක් කියන්නකෝ බලන්න ඔබ ඔබේ වසරනව බලන්න ඔබ මුලින්ම පාසල් අධ්‍යාපනය ලැබිය අවරුදු කීයෙන්ද ඔබගේ හය පහෙෙන් පස පස්සේ මේ අුදු හතරහා මාර වනා අවරුදු හතර වුණා දැන් අවරුත්තු අවරුත්තුනින් අධ්‍යාපනය පටන් ගන්නවා තැක්කද වෙනස තර අපේ ජීවිත කාලයේදීම මෙච්චර ලෝකය දෙවුණු වී කියලාි කිව්වට මෙච්චර වේගවත් වෙලාම් හැම දෙයක් මනිස්සුන්ට මෙච්චර හදිස්සී නම් දැන් කොටම්ම අපි දන්නට පුංචිකාලයේ අහපු ගීතයක තිරෙන මොනොවද සීයේ මොකොද කරන්නේ මොකොටද ඔබෝය බිමා හාරන්නේ අෑටයක් හිටවන පාඩමු ගන්නවන් ත දරවා කියනවා මේ ස සී අවය අබෑටේ පැලකරට සීට අඹ කඩ වෙන්නේන අන පුතේ මංකරන්න යුතුකම අනාගත පරපුර වෙනුවෙන්. ඒ ඉස්සර දැන් එහෙමද දැ දෙමුහුන් හයිබරිට් ක්‍රමයට අවුරුදු තුනේ පොල් නේද ඇතැම් විට ඇබරැල්ල අඹ විද ොඩම් වර්ගගේ න ගෙඩි පිටිම්ම පෝච්චිේ ගහ උගෙනවා අප ලෝක වෙනස් වෙලා දැක්කද අපට හිතනවා මහා දියුණුවක් කියලා ඇත්තවා දියුණු වරහඇතුළ දාන්නුවන පිරිහීම කියලා. මොනුවද පිරිහෙන්නේ මිනිස්කම් පිරිහෙනවා සිහි නුවන පිරිහෙනවා සිල්වත්කම් පිරිහෙනවා ප්‍රඥාව පිරිහෙනවා ර්මා බෝධය කරන්න තියන හැම දෙයක්ම පිරිහිලා යනවා ඊට පස්ස මිනිස්සු කුලල්කාගන්නවා ඕන බුදුරජාණාන්ගේ අනාගත දැක්ම අනාගත නුවන්න එතකරුන් වහන්සේ වර්තමානයේ ගැනත් මැනවින් කාරණ පවසනවාඒක නිසා අපින්න තුන භාගතුන් වහන්සේ සබ් කාල ගතයේ දම්මේ තුන් කාලේටම අතීට අනාගත වර්තමාන කියන සෑමකාලේටම හැම දෙයක් පිළිබඳව මනා අවබෝධයක් තිබුණා. විදසුන් නොන යොදමින් දුටු සේක අප මොනිදු මැනවින් විදර්සනා ප්‍රඥාවෙන් මේ හැම දේම අවබෝධ කර ගත්තා අතීතයත් අනිත්‍යයි. අතතන් නිරුදධම් විපරයන්තන් කල ධර්ම තියෙන්නේ. අතේතයේ නිරුද්ධ වීගිය වෙනස්වීගගේ විනාසවෙලා ගිය හැම දෙයක් මනත්‍යයි. අජාතන් අපාත භූතන් හට නොගත් අනාගතයත් අනිත්‍යයි අනාගතයේ තාම හටාරගෙන නෑ අනාගතය කියන්නේ මේ තත්පරයෙන් ඊළඟ තත්පරය හරිද හතුරදැන් අද උදේකාලයක් නම් අද දවල් කාලයේ හවස්කාලේ රැෑකායේේ හෙට දවස්ස ලබන සුමාන ලබන මාසේ ලබන අවරුද්ද අනාගතය ඇතැමට මේ ජීවිතයන ඊළඟ ජීවිතේ ඉළඟ ජීවිතයට එහාගේ තවත් ජීවිත ඒ හැමදේකම් පොදු ලක්ෂණය තමයි අනිත්‍යය නැසීයාම වෙනසීයාම බුදුරජාණස විදසුන් නුවනින්. මේ හැම දේම අවබෝධ කර ගත්තා. අතීතයක් අනිත්‍යයි. හට නොගත් අනාගතයක් අනිත්‍යයි. මේ දැන් අපි ගත කරන මේ මොහොතත් මේ වර්තමානයක් අනිත්‍යයි. විදර්ශනා නුවනින් බුදුරජාණන්ස මේ ගැන මැනවින් දැක්කා. හැම අයුරින්ම විමසා නුවනින්ම පිරිසිද දැන්න. දුරජාණන්ස හැම දෙයක්ම කමිදිලා අත්දැක්ක පිරිසිඳාව බෝධ කරා කළ කියන්නේ කමිදිලා අත් දකිනවා ගැඹුරු ගැමරෙන් පතුලටම ලෝකයේ පතුල උන්න්නහන්සේ දක්කිනවා ලෝකයේ පතුල කළ කියන්නේ මේ කෙලෙස්සල තියෙන්න තරම උන්නවහන්සට පෙනෙනවා කෙලෙස් නිසා මිනිස්සුන්ට තාවකාලික සැසුමක් ලැබුණට විද විල්ලි ගොඩක් කියනෙ උන්හන්ස දක්කිනවා දකලාව වැඩහිඳ ලදසේක සම්බුද්ධ බව. උන්වහන්සේ තනිවම හුද කලාවෙම උතුම් චතුවාර් සත්‍යයාබෝධයෙන් උතුම් සම්බුද්ධත්වේ ශක්ෂාත් කලා. උපක ආජීවක බුදුරජාණන්සේ උදැකලා අහනවා. ඔ වහන්සේ අනන්ත ජිනද කියලා හනවා. ඕහ මං වගේට අනන්ත ජින කියලා කියන්න පුළුවන්. මම. එතකොට අහනො මේ ඔබහන්සේට ගුරුවරේ කන්නවද කෞදහන ගරුවරයා. බුදුරු ජනස දේශනා කරවා. මේ සබබා බිභූ සබ්බ විදදුූ මස්මි. සබ්බේසු ධම්මේසු අනෝපලිත්තු. සබබන් ජහෝ තන්නක්කයේ විප්පමොත්තු. උනස දේශනකන මම මේ හුද්ද කලාවේ සම්බුද්ධතර පත්වෙච්ච කෙනෙක්. සීති බූතෝස්මි නිබ්බුතු. ම නිවිල සැනසිලා ඉන්න කෙනෙක්. එහමකේම. කොමකට දහනව තව ගුරුවරෙක් පතන්නේ. මවගේ කෙනෙකොට මොක්‍රදන තව ගරුවරයෙක් නමුතේ තු බුරාන්ස ගරන් වට පත් කර ගත කව්ද මේ යතුම් ශ්‍රී සදධරමය. තමන් වහන්සේට ම අවබෝදධ වෙච්ච ධරමය උන් වහස ගරුවරයාර ගත්ත. කොයි තරන් ගැඹුරු ආදර්ශයක් ද බලඩකු. ඒ අපි හැම දෙනකොට මඟ පෙන් ඕන කෙනෙක්කින් ඕන. උපදෙස් දෙෙන කෙනෙක් ඉන්නට ඕනේ නොග අදි යාහමගට පමුවවන කෙනෙක්ඉන්නට ඕන. බුදුරජාණන්ස පවා තමන්ට අවබෝධිච් ධරමය ගුුවරයා කර ගත්තනම්. ඔබට මට අපට ගොරුවරයෙක් සිටියේ යුත්තුම නොවද හිතන්න පොඩ්ඩක් එතකොට මේ බුදුගුණ තුළින් අපිට ගොඩා ගන්නදේවල් තිනවා. ඊළඟ ගාත අහතර වන ගාථාව. විපස්සනාදි වි්‍යාහි සීලාධ චරණයහිච්ච. සුසමිත් දේහි සම්පන්නන්නෝ ගඟනා බේහිනායකෝ විදසුන් නුවන ආදී නොයෙක් සම්බුදු නුවනින් සීල සංවර ආදී හැසිරෙන චරණ ගුණයෙන් පිරිපුන්න යහපත් ලෙස අහසලෙස පැතිරී ඇති විදුසරණ බුදු ගුණයෙන් බැබලුණු සේක තුන්ලොව විද්‍යාචරණ සම්පන්න ගුණේ ගෙන සඳහන් කරන්නේ විදර්ශනා නුවනින් නොයෙක් සම්බුදු නුවන ඇතිකරගත්ත බුදුරජානෝ උතුම් සීලයකින් සමන්විත වුණා උතුම් හික්මීමකින් උතුම් ඉන්ද්‍රිය දමනයකින් ජාග්‍රයාන යෝගෙන් ඇයි මම දානි ගන්නේ කියලා පමණ දැන ආහාර වලදන ස්වභාවෙන් සමන්විත වුණ ඇස කණ නාසේ දිවකය මනස මැනවින් සංවර කරගෙන වැඩ හිටියා. ඒ ඉන්ද්‍රියන් ඇවිස් සුනේමන තන්හා අරත රගා කියන මාර දුවරු තිදෙන ඇවිල්ලා. විවිධාකාරෙන් කෙලෙස් අවස්සන දර්ශන දක්වද්දී බුදුරජාණාස නි කෙලෙස් සිතින් වැඩ හිටියා. බුදුරජාණාන් දේශනා කරනවා කෙලෙස් සහිත පුද්ගලයෙක් ඒ දර්ශන දැක්කන නලේ පිටවෙලා මැර්ල යනකිී නො ඒ තරන් සරාගිකයිකිනේ දර්ශන බුදුරජාන් වහන්සේ ඒ හැම දෙ මධ්‍යස්ථව විින් දරාගෙනන. කෙලෙස්වල්ටන වැලි සදානිික ලෙස් බවට පත්වී වැඩ සිටියානි උතුම් හික්මීමක් උතුම් චරණයක් උතුම් සීලයක් උත්තම විනයක් එවැනි විනයක් තව ලෝකෙ කාගෙන් අපි බලාපොරොත්තු වෙන්නද. කවරු තුලද ද තියෙන්නේ හිසි කෙනෙක් තුළනෑ උන්වහන්සේ තරං උත්තම ජීවිතයක් ගත කලාා පිරිපුන් ජීවිතයක් උන්වහන්සේ ගුණ ධර්ම අහස වගේ කියලවත් උපමා කරන්නබෑ අනන්තයි කියන්නේ අහසත් අන්තයක් දක්වා ගහිල පැතිරල අවසන් වෙනවා බුදුගුණ අනන්තයි අහස කියලවත් කියන්න බෑ. මහාමේරු පර්වතය කියලවත් කියඩ බෑ මහා සයුර තරං කියෙලවත් කියන්න බේ හ පොලෝතරං ගෙලවත් ඇන්නඩ බෑ ටත් වඩා ගුණ බුදුරජාසය තුළ තිබුණ පින්නතුන හිත පහදව ගන්න ඕනෙ. පිරිපුන් ජීවිතයක් විද්්‍යාචරණ සම්පන්නයි කර බුදුරජාණන්සය හඳුන්නන්නේ ඒක නිසා පස්සන ගාතාව සම්මා ගතෝ සුභං ටානං අමෝග වචනෝච්චසෝ තිවිදස්සාි ලෝකස් ඥාතා නිරවසේසතු පරම සුන්දර නිවනට වැඩිසේක අප සුගතයානෝ බුදුරජාන් වන්සට සුගතයානෝ කෙළ තඳුන්නනවා. ත පරම සුන්දර නිවනට ආර්ස්ථාගික මාර්ගයෙන් තමයි බුදුරජාන් වහන්සේ වැඩම කොට වදාලේ. සැබැවින්ම අප සමනිද සැබැවිව අපගේ මහාශ්‍රමණයන් වහන්සේ නොසිස් බස් ඇතිසේක් මය දුරජාන්සක ජීවිතය හිස් වචන නෑ ත මනිස්සටික් නිිපන්දයෙ ඉන්න කම්මැලි කමයින් නෑලිමැලික තියෙන්ඉන්නේ. මං පොඩ්ඩක් නිදිමතයන්ට මේ ඇය හිනස් සඩඕෝන. එවැනි බාල බොලද දේවල් බුදුවරුන්ගේ ජීවිතය තුළ නෑ කොහෙත්මන දිනක් අජාසත්ත රජ්ජරුව ජීව සම ජීව වෙදදුරා සම බුදුරජාන්සේ බැහැදකි ඉන්නට මහා වනයට ඇතුල්ල වුණ මහා වනයට ඇතුල් වෙද්දී අජාසත්ත රජරුවන් ලොකූ බයක් ඇතිවුණා එතුර රජාත රජරුව එවෙදදිී ිබිසාර පීරජණන් වව ගාතනය කරලා මහා පසුතවිල්ලින් හිටපු කාලයක් වික්‍ෂිප්තව හිටිපු කාලයක් බුදුරජාණාන්ස ගැන මතක්වෙච්ච කාලක මතක්වෙච්ච දවස්ක පුන් පොහු දවසක ජීවක වෛද්‍යවරයා සමඟ බුදුරජාණාන්සය බැහැදකින්නට යනවා. සඳෑ ඇතිරාත්‍රියක මහා වනාන්තරයේ මහා වනන්ත්‍ර ඇතුල්ට යන්නකොට පුුදුමාකාර බයක් හටගත්ත තැති ගැනීම කටගත්තා අජාසත්ත රජ්ජුරුවන්ට එතකොට අජාසත රජරෝ ජීවකගින් අහනවා ජීවක නොඹ මාව සතුරන්ට පවල දෙන්න නේද ම මරන්ඩ නේ දෙක්කයි යන්නේ හෙම එකක් නෙමේ නේද පාවල දෙන්නෑ නේද. රජතුමන බිය වෙන්නට එපා ඇැතිගන්නට එපා අනතුරක් වෙන්නේ. අනතුරක් වවෙන්න නෑකල කියන්න දැ ඔබකිව බදුදහාමුතුරු කෙ ඉන්නවා කියලා. භික්ෂුන් වහන්සල එක්දස් දෙසිය පනක් සමඟ. කෝ කිසිම හඬක් නෑනේ සද්ධයක් නෑනේ. උගුර පාදන හඬක් කිවිසුන් හඬක් කසුකුසුවක් නෑනේ. මෙච්ච එක්දාාස්ගානක පිසක් කින කෝහයක සත්ති හා රාජ්‍ය බිය නෝනු මැනැවි තා සල්ප දුරයි බුදුරජාණන්ස වැඩ සිටින සේක්මයි උතුම් මහා සංඟරුවන වැඩසිටින සේක්මයි බුදුරජාන්සේ වැඩිඉන්න තැනට පැමිණුුණා භික්‍ෂුන් වහසේ තුස්නම් බූතව ඉන්නවා ජ අජාසත්ත රජරුවන්ගේ ඇගේ ලොමු දැ ගැන්නවුනාන ඒවගේ ලොකු මහා චිත්ත ප්‍රසාධයක් කටගත්තා ක්න්හන්සේ එක්දහ දෙසේ පනක් වැඩ සිටිනවා. ගුරපාදන හඬක් නෑ කිවිසුම් හඬක් නෑ අත් භූතයි ආශචර්යයි. බුදුරජාණන් වහන්සේත් බුද්ධර් ශ්‍රාවකයන් වහන්සේලාත්. කොයිතරන් සංවර හික්මිච්ච ගුණාත්මක වටනාකමගින් යුක්ත. මහෝත්තමයෝද කළ බලඩකු. අර පිතරු ගාතක රජරුවන්ට මෙහෙම හිතනවා. අනේ මගේ එකම පුතාාවන උදායි බද්රත්. ද නිවීසැන සිල්ලේ ජීවිත ගත කරන කෙනෙක් වෙනවන. කොයි තරන්දය යදද තැක්කද. පියසනස හටගත්තා ඒනොට තමන්ගේ පියාව තමන්ගුව නැසල අවසා දැක්කද. එකනි සාපියනතුන බුදුරජාන් වහන්සේ සුන්දර නිවනට වැඩමකොට වදාලා. උහන්සේ සුන්දර නිවනට වැඩමකොට වදාලී ආර්්‍යස්ථාංකික මාර්ගයෙන්. උන්ව වහන්සේ ජීවිතය තුල හිස්කතාානේ සම්ප්පලාපනෑ පුහු වරණා නෑ මිනිස් සුංහ මුලාකරවන්නට හවාදැක්වීමම් නෑ. ඒවගේම පහර ගැසීමම් නෑ. උන්වහන්සේ හිස් වචන නොකයා විවේකී සිටින් වැඩ සිටින සේක්මයි. කාම ලෝකය ගැනත් රූපා රූප ලෝකත් ඉඩක් නොතබා කිසිත් දත්සේක බුදුනුවන බුදුරජාණන් වහන්සේ. කාම රූප පාරූප කියන්න. තුන් ලෝකයේ ගැනම ඉඩක් නොතබාම රහසක් නැතිවම පරිපූර්ණව අව බෝධ කොට වදාලසේක, ලෝක විදූ වනසේක හිත පහද ගන්නට ඕනේ. බුද්ධානුස්සති වඩන ඔබ මේ විද සවිස්තරාත්මක බුදුගුණ මතක තියාගන්නට ඕනේ. හය වන ගාතාව. අනේ කෙහි ගුණෝගේෙහි. සබ් සත්තුත්තමෝ ඔහු අනකෙහි යුපායේෙහි නරදම් මේ දමේ සිච්ච නොේ ගුණ ගඟුලැල්ලෙන් අපේ භගවත් මොනිදුන් බුදුරජාන් වහන්සේ ගුණ ගංගාවක් ගංගාවේ ජලය විතරයි ගලන්නේ බුදුරජාන් වහන්සේගේ ජීවිතේ ගුණ විතරයි ගලන්නේ නොගුණ කියල එකක් නෑ ගුණ විතරක්ම ගලන්න උතුම් ගුණනාාත්මක ජීවිතයක් නොයෙක් ගුණ ගඟුලැල්ලෙ නොයෙක උත්තාකාරය ගුණ අනන්ත සීල සමාධී ප්‍රඥා, විමමුක්ති විමමුක්ති ඥාන දරචන දස බල ඥාන විශාර්ධ ඥාන සට අභිග්ඥා මේ විද්‍යහම මේ උත්තම ගුණ ගුණ ගඟක් ගුණ ගගුලැල්ලක් ලොවෙෙහි සිටිනා හැම සතුන් මැත හිඳිනා සේක මොනිතුන් ගුණ ගඟුලැල්ලකින් සමන්හිත බුදුරජාණන් වහන්සේ කෙලෙස් සහිත ලෝකයා මැද නිෙලෙස්ස වැඩ සිටින සේක දමනය කිරී මෙහි නිස දෙව්මිනි සුන්ද මෙලොවේ නොේකුත්තු පායන්ගේෙන් දමනය කළෝ මැනවි බුදුරජාණන් වහන්සේ පින්වන්ත ධර්මාවබෝධය ලබන්නට හැකි සත්වයන්ුව දමනය කරනවා කළ පරුසෝ වචනයක් නෑ දඩු මුගුරක් නෑ අවිආවුදනෑ උන්වහන්සේ දමනය කරනවා සදා දමනය වෙනවා පින්තුන මේ විදියට ගත්තහාම බුදුරජාන් වහන්සේ මහාගුණ කදම්භයක්. කොයි තරන්ද ගුණ කියලලා අපිකියයාගණ්ඩ තේරෙන්නේ. න ගාථාව ඒකු සබබස් ලෝකස සබ අත්තාානු සාාසකු භාග්‍යස්සරයාදී නං ගුණනම් පරමෝනිදී සකල ලොව හැම සතුනට දහම් මග නිසි පවසන සක ලෝකයාට මේකින් සකලගන සියලු ලෝකයාට දේව මනුෂ්‍ය බ්‍රක්්ම සියලු ලෝකයාටම බුදුරජාණන් වහන්සේ නිසි දහම් මග පෙන්වා වධාරණ සේක එකම එක ශාස්ෘුවර ගුරුදේවඳදුන් ්‍යාපමුණි තුන් ලෝකයේ ඉන්න උත්තම ගුරුවරයා උත්තම ගුරු දේවෝත්තම යානන් කවුද උතුම් භාග්‍යවතුන් වහන්සේ. දමනය කිරීම මෙහි නිසි දෙව් මිනිසුන්ද මෙලොවේ නොයකුත් උපායන්ගෙන් දමනය කළෝ මැනවින් වනාස දමනය කරනෝ ලෝකයාාව සකළ ලොව හැම සතුනන්ට දහම් මග නිසි පවසන සක ලෝකයාටම නිසි දහම් මග පෙන්වා දෙමින් එකම එක ශාස්තෘූවර ගුරුද දෙම දුන් ්‍යාපමුණි භගවත් ගුණෙන් විසිතුරු අසිරිමත් බුදු ගුණ ඇති පිරී ඉතිරුණු ගුණ කඳ නිධානය සදිසය උතුම් ධානයක් වගේ ගුණ හාරන් හරන් අවුස්සන් නවස්සන්න මතු කොරන්න මතු කරන්ද ගුණ විතරමයි මතුවෙන්නේ කිසිම නොගුණක් නෑ හැංගිලාවත් රහසේවත් පවකමක් සියයට සීයක්ම කරලා නෑ බුදුරජාණන් වහන්සිගේ පසු පසින් වසර හයක් ලොහු බැන්ඳ කෙනෙක් ෙටියා ඒ කවුද මාරයා ලුහ බැන්ඳ වසර හතක් හයක්න මේ හතක් දස්කර ක්‍රියාගරපු අුදු හයැයි සම්බුද්ධත්තයට පත්වෙල අවරුද්දකයි අහුවෙච්චදින් වරදක් අහු වෙච්චෙන් කෙස්ස හිත ක්‍රියාවක් මං වහම අල්ලගන්න මං එතනින් අල්ලගන්න එතින් රි ගන්නන් විනාස කරන්න නමුත් බෝසත් ජීවිතය තුළවත් සම්බුදු ජීවිතය තුළවත් මාරයාට අඩුවක් හොයාගණඩ බැරි වුණා. දුස්කර ක්‍රියා කර බෞරුදු හයඋහසේ කෙලෙස් සහිත කිසි ක්‍රියාවකේදල නෑ. සම්බුදතර පත්වෙලලා කෙලෙස් හිත කිසිම ක්‍රියාවකේදල නෑ. සිතකය වචන ඒ තරම් පර්ශුද්ධයි. බුදුරජාණන්සේ තරම් උත්තරීතර කෙනෙක් හිතන්න කො එවැනි උත්තමයෙක අපි බුද්ධන් සරණං ගච්චාමී. දති්‍යාන්පි බුද්ධන් සරණංගච්ාම යැි ුද්ධ සරනංගචාචාම කල සරණ යනව. තුන් වතාවක් සරණ යනවනි. කොයි තරං ලැබීමක්ද. එතකොට උන්වහන්සගේ ගුණ කන්ද නිධානයක් වගේ මතුවෙන්නේ 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 ගුණධර්ම විතරමයි අටමන ගාථාව. ප්ඥාස් සබ් ධම්මේසු කරුණා සබ් ජන්තුසු අත්තත්තා නම් පරත්තානං සාධිකා ගුණ ජෙට්ටිකා ලොවෙෙහි ඇති හැම දේ ගැන මහා නුවනක් තිබුණි මුණදුට ලොවෙෙහි හැම සතුන් ගැන මහකරුණාව පැවතුනි තමා ගැන හා අනුන් ගැන සැලසූ සේක යහපත බොහෝ ගුණයෙන් අධිකව සිටිසේක ලොව ඉහලින් ෝකයාට වඩා ඉහෙලින් වැඩසිටියේ ගුණෙන් උත්තම ඉරට හඳට වඩා ආනුභාව සම්පන්න ඇති උතුම් බුදුරජාණන් වහන්සේමයි ඒ උතුම් බුදුරජාණන් වහන්සට තිබබ මහානුවනක් ඒ වගේම ලෝකයේ හැම සත්තුවයන් ගැනම මහා සාමාන්‍යකරුණාවක් නෙමි මහාකරුණාවක් තිබ්බා තමා ගැන හා අනුන් ගැන සූ සේක යහපත තමන් වහන්සේගේ යහපත විතරක් නෙමේ අන්නගේ යහපතත් උන්වහන්සේ සැලසවා උන්වහන්සේ සබුද්ධත්වයට පත්වවෙන්න කලින් හිතනවා මෙෙන මේ විදියට බුද්දුූ හාම් බෝධ ඉස්සාමි මම සම්බුද්ධත්වයට පත්වෙන් ඕෝනි ම සබුද්ධතට පත්වෙල අනිත් අයවත් අආ බෝධර පත් කරවන ද්ද හම්බෝධද ස්සාමි මුත්තෝ මෝචය තම් පරි මම නිදහස් වෙන්ඩෝනි අනිත් අයිවත් නිදහස් කරවඩ ඕනය තින්නෝහන්තාරි ස්සාමී කෙලෙස් සහිත සසරෙන් අමානිවන කියෙන එතරට වඩිනමමම අනිත් අයටත් කෙලෙස් සහිත මෙතරින් කෙලෙස් ්‍රහිත එතරට වඩන්නට මඟ පෙන්වනවා සංසාරෝගා මහබ්බයා සසර කෙළෙ සැඩ පහර අති බිහිසුනුයි බයන් කරයි. උන්වහන්සේ තමන් වහන්සේව අත්මුදෝගෙන අනිත් අඇවත් අත්මි දෙව්වා මාර්ගයේ දේශනා කළ බුදුවරු ධර්ම දේශනා කරද්්‍ය පින්නතුන අනිත්තඇගේ ස්වභාවේ බලන ඇතුළන්තයෙන්ම. මොනවිද්දිහයේ ධරමකාරණ දේශනා කළලොද්ද ොන දිහ ධර්ම දේශනාවක් පැවැත්වූ ඔද්ද මේකෙන අවබෝධ කරන්නේ උවහන්සේ චරිතයට අදාළව ධර්ම දේශනා කරනවා. හරිපුදුමයි. චරිතයට අදාලව ගැලපෙන ධර්මය දේශනා කරනවා. එතකොට ඒ ඔස්සේ අවබෝධ කළ යුතු කෙන අවබෝධ කරනවා. ඒක බුදුරජාන් වහන්සේ සතු උත්තම ඥානයක් ඉන්ද්‍රිය පරෝ පරිඇත් ඥානය සත්වයන්ගේ ගුණධර්ම වැඩී නොවැඩී තිහාකාරය බුදු නුවනට හසු වෙනවා බුදු නුවනට පෙනෙනවා. ඉට පස්ස උන්වහන්සේගේ ගුණ ගැන මේ බුද්ධානුස්සති මේ සත්‍රකමට අහනුල මෙහිම සඳහන් කරනවා. දයාය පාරමි චිත්ව ප්ඥායත්තාන මුද්ධරී උද්දරී සබ්බ ධම්මේච ධයාජන්ඥයේච උද්දරී. දයා අනුකම්පා සිතින්. ගරා පාරමී දම් සොඳින් වැඩී ගිය මහා නුවනකින් එතර වූ සේක ලෝදුකින් දයාවෙන් අනුකම්පාවෙන් පිරූ පාරමී ගුණයන්ගෙන් සමන්විත උත්තමයානෝ මහා නුවනක් සහිතව මේ ලෝකයෙන් සදහටම එතර වුණා අවබෝධ කොට හැම දහම් ලෝසතුන් ස්තෙත සලසමින් මහා කරුණාබර සිතින් එතර කළ සේක අන්න අය උන්වහන්සේ එතර වෙලා අන්නයටත් එතර වෙන්න මගදේශනා කළා දහවන ගාථාව දිස්සමානෝපිතා වස්ස රූපකායෝ අචින්තියියෝ අසාධහරණ ඥාණන්ඩේ ධම්මකායේ කතාව කාති දකිනපින් ලකුණු සිරුරෙහි ත් බුදු බන්ඳ දෙේසේ. බුදුරජාණ වහන්සික බුදු සරිරේ පින් ලකුණු තියනෙන පොන්නෙ ලකුණු මඟුල් ලකුණු කෙකිනේවට. උන්වහන්සේගේ සිරි පතුලේ මගුල් ලකුණු එකසිය අටක් තිබුණ ශක්‍ර ලකුණු පුෂ්ප ලකුණු විද්ධ සංකේතාත්මක ලකුණු බලන්ටකො අපිට නිකම්මනිිම් පත්තු ලක් තියෙනවා කම්ම නිකාම් වක ගෙච්ච යටටිපතුළක් බුදුරජාණන්ස තිබ සුපත් තිට්ටිත පාද පැතල යටිපතුලක් උන්නහසගේ යටිපතුලේ මුලු පුතුවියම ශ්පර්ෂ වෙනවා. උන්නන්සේ පොළොුවට තබද්දි සම්පූර්ණ පයම පොළොවට ගෑවෙනවා. අර පැත්තෙන් වකගහිච්ච ගතියක් නෑ. සුප්ප තිට්ටිත පාද නිකං සිරිපතුලක් රෝස් පාට සිරිපතුළක් මංගල ලක්ෂණයන්ගෙන් සමන්විත. පින් සිරුලක් ඌර්ණ රෝමධාතුවක්. උන් හීස සීස අබිනීල නෙත් බ්‍රහ්මස්වර බුදුරජාණහන්ගේ ස්වර බ්‍රහ්මස්වර කරවීකනාදය නිම්නාද දෙනවා. අවිසට්ටෝ විසිරෙන්නේ මෙවිදිය උතුම් ස්වරයක් උතුම් හඬක් උන්වහන්සේ ධර්මදේශනනා කන තැන ඉන්න පිරිස දහසක්නම්. මුොල්ම පෙළේ ඉන්නට ඇහෙනවා වගේම අවසාන පෙළේ ඉන්නටත් ඒ විදිහට ඒ හඬින් මැහෙනවා. ශබ්දේ අඩුවැඩිවීමක් නෑ උතුම් බුදුගන්න උතුම් ලකුණු නොහැකි සිතා ගන්නට දෙව් මිනිස් සතුනට කෙසේ දෙව මිනිස් සතුන් බුදු කෙනෙකුගේ මේ මහා බුද්ගුණ මෙච්චරයි කියලා නිමා කරන්නට හිතන්නේ කොහොමද කිය හනවා ුදුගුණු කොච්චර හිතුවත් නිමමා වෙන්නේ. අපේ ජීවිත නිමාවෙලා යන්නවා බදුගුණ නිම වෙන්නේ. අසිරිමත් බුදු නුවන වැඩීගිය මහ ඥානයෙන් යුතු. මොනිදුගේ දම් සිරුර ගැන කෙලෙසින් සිතන්ටදාප බුදුගෙනෙන්ගේ ගුණ ඒ මංගල ලකුණු බුදු සිරුර ගැන කොහොම හිත ල අවසන් කරන්නද කියලා හනවා. තේගෙන සාපි ඇතුනී. මංග බෝ මෙතෙක් වෙලා දැනුවත් කලේ බුදුගෙනෙක් ගෙනන හිත පහදගෙන ශ්‍රද්ධහව බලගන්වමින් අවිශ්වාසය සැකය දුරුකොට සක්කාදිට්ටියය දුරකරගන්නට සෝතාපන්න වීමට උපකාරී වෙන්න ඒ බුද්ධානුස්සතිය වඩන්නේ කොහොමද කියන එක ගැන කියල දෙෙන්ඩ. තින් බුදධානුස්සතිය වඩන ශ්‍රාවකයාගේ හිත ප්‍රමුතිත භාවයට පත්වෙනවා. පමුතිිතස්ස පීති ජායත ප්‍රමුතිත භාවත් සමගම හිතේ සතුරක් කටගන්නවා. පීති මනස්සකාය පස්සම්බති සතුරත් සමගම මේ සිතකය සැහැල්ලි වෙනවා. පස් අද්දකාල් සුකං වේදී ඇති ඒ කයේ ඇති වෙන සහැල්ලු බවත් එක්කම ලොකු පීතියක් සතුරක් කටගන්නවා සැපයක් කටගන්නවා. සුකිනෝ චිත්තන් සමාධ ඇති සැපැඇත්තැහුට සමාධය ඇති වෙන එක බුද්ධානුස්සති සමාධිය කළ කියනවා. මේ විර මේ බුද්දුගුණ එකින් එක විමසමින් ඔබ බුදධානුසති සමාධියයක් ඇතිකරගත්තුත්. රජානශ දේශනා කනවා මෙන්න මේ ශ්‍රාවකයාට කියනවා විසම ගතාය පජාය සම්ම පත්ව විහරති විසම කල්පනාවන් ඇති ලෝකයේ සමකල්පනාවක් ඇති කෙනා කළ කියනවා ස්‍යපජජාය පජාය අ්‍යාපජ්යෝ විහරැති මානසිකව වියවුල් වෙච්ච ලෝකයේ නීරෝගී මනසක් පෞත්තන ශ්‍රාවකයා කළ කියනවා ඒවගේ දම සෝතන් සපනව බුද්ානුස්්‍රතිභාවේ. දහම් සැඩ පහරට හසු වෙච්ච කෙනා කළ කියනවා දහම් සැඩ පහර කළ කෙන ආර්ියස්ථංකික මාර්ගයට ඒ දහම් සැඩ පහර නිමා වන්නේ අමාමහ නිවන කියන සාගරේයට වැටිලා එක නිසා දහම් සැඩ පහරට හසුව අමාමහ නිවන්න නඇමැති සාගරේට පිය නගන්නට ඔබට මට අපට වාසනාව උදාවේවා කියලා සෙත්පතා ආශිර්වාද කරනවා පුුණි අනමෝදනාව ප්‍රඥා රෝපාහිණී නාලිකාව ඔස්සේ විකාශනය කරෙන මෙම දම් දෙසුමට තම සැදැහැති දායකක්ට ලබාගෙන කටයුතු කරන්නටයදුනේ මීරිගම් කන්ද අබේ පුස්ස ලිපිනේ පදිංචි ඇස්ලි නෝනා මහත්මිය විසින් ඉතිං එතුමිය ප්‍රධානම් අරමුණු බවට සඳහන් කොට තිබෙන්නේ DA ඇස්ලින් නෝනා මහත්මියගේ ෙසම්බර් මස හත්වන දිනට යෙදුන ඇයගේ අසු පස්ස වන ජනමදිනය නිමිත්තෙන් එතුමීට නිදුක් නීරෝගී සුව දිගාසිරි සම්පත් ලැබේවා කියන දහසත් බවගාමී සසර කෙලවර උතුම් නිවන්සුවයෙන් සැනහෙන්නට මෙම උත්තම කුසලය පිහිටක් උපකාරයක් වෙත්වා කියන අදහසින් දාය කතිධරනව තවද නමසය අනෝතුන වර්षයේ සපටම්බර් මස විසි නමවන දින යුදහමුදාවේ සේවය කරමින් සිටියදී පරලෝ සැපත්ව ඇතිR අභේරත්න පුතනුවන්ට වසරති දෙකකට ඉහතදී අතුරු දහන් වුR ජයසේන පුතනුවන්ටනි නොවම්බර් මසහන දින රෝගාතුරව සිටියදී පරලෝසැපත් ධර්මසේන ස්වාමිපුෘුෂයාට දෙදස් එකොළහා වසරේ අගෝස්තුමස දාසේ වන දින හදිස්සියම පරලෝ සැපත් KR සරත් හේමචන්ද්‍ර පුතනුවන්ට පරලෝ සැපත් ආදරණීය දෙමාවපියන් දෙපලවන DAයේ අපපු සිං්ඥෝපයාාණන්ටත් KR මේරිනෝනා මෑනියන්ටත් පරලෝසැපත් ඩ පියදහස සහ යේ ඇක්මන් සිං්යෝ සහෝදරයන්ට වගේම දඹගොල්ලේ විසූ පරලෝ සැපත් K ඩේවිඩ් සිං්ඥෝ ඥාති සොහොයුරාට වගේම වර්ග පරම්පරාවල පරලෝ සැපත් ඇති සියලුම ඥාති හිතමිත්‍රාදීන්ට මෙම උතුම් ධර්ම දානමය කුසලෙන් ත්‍රැස් වන්නා වූ සියලු පුන්නෙ සම්බහර ධර්මයෝ. බවගාමී ජීවිත සැපුවත්වීමටත් කෙලවර අමාමහා නිවන්සුවේ ශාක්ෂාත් කරගන්නටත් හේතු වේවා. වාසනාවේවා. මීරිගම් කඳ අභේපුස්සේ වාසය කරන කයාර් විජේරත්නපුතාට ඒවගේම පරලෝ සැපත් කයාර් සරත් තේමචන්ද්‍ර පුතනුවන් අල්ගම පදිංචිව සිටින කයාර් පුෂ්පා රංජනයේ දියනයට එංගලන්තයේ පදිංචිව වාසය කරන කයාර් සුනිල් ධරමසිරිපුතාට එම පවුල්වල සියලුම දදරු මුොුබොරු මිනිබිරියන් නැතුළ සියලුම දෙනාටමත් මෙම උත්තම කුසල සම්පත් නිවන් සුව පිණිස හේතුවාසනා වෙත්වා. සුජීවත්ව වාසේ කරන ඩ සොමාවත නැගනියට නිදුක් නීරෝගී සුවයේ දිගාසිරි සම්පත් ලැබේවා යුද හමුදාවේ සිට පරලෝ සැපත් සියලු රණවිරුවන්ට වගේම සේවේ නියලෙන්න සියලුම රණවරුවන්ටත් මෙම උත්තම කුසල් සම්පත් අනුමෝදන් වෙත්වා මදශක ස්වාමින් වහන්සේ ඇතුළු සමස්ත ගරුතර මහාසංගරත්තයටත් උතුම් ශ්‍රී සද්ධරමය අවබෝධවෙත්වා රැස් කළ උදාාරතර පුුණන්න ධරමයෝ පින් කැමති සියලු දෙවිවරු අනුමෝදන්ව සැපලබත්වා. ඔබ අපප හැමනමින් අභාවට පත්වෙති සෑමසිලු ඥාතිවරු මේ පින් අනමෝදන් වෙත්වා වගේ අපගේ උතුම් ගුරු දේවෝතමයන් වහන්සේලාට මහා මහෝපාදධයන් වහන්සේට සදා වන්දනීය කල්යානමිත්‍ර මහා සංගරත්නයටත් අපි හැම දෙෙනගේ මද දෙමාපිය වැඩිහි ගුරුවර ඥාති හිතායිශීන්ට ද්වාදර් මනුපුුර මිනිිරියන්ට ලෝකෙ පුරා ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කළ බෞද්ධ අබෞද්ධ සියලු දනන් හටත්. ප්‍රඥාරූපාහණී නාලිකාවේ සමස්ත කාරි මණ්ඩලේටත් මෙම සියලු කුසල සම්බහර ධර්මයෝ. චතුරවාරි සත්‍යාබුද ලබන අමා මහනිවන් සුව පිනිසම. හේතුවේවා වාසනාවේවා දෙවියන්ට පින්ඩීමට මාත් සමගම කියමු ආකා සට්ටාච්ච බුම්මට්ටා දේවානාගා මහිද්ධිකා, පු්ඥන්තංගනුමෝදිත්වා චිරන්රක් හන්තුසාස්සනං ආකා සට්ටා්ච බුම්මට්ටා දේවානාගා මහිද්ධිකා ഞන්තං අනු මෝදිත්වා චිරන්රක් කන්තුදේසනං ආකාසට්ටාචබුම්මට්ठ දේවානාගා මහිද්ධිකා පഞ්ഞන්තං අනු මෝදිත්වා චිරන්රක් කන්තුතුවංසදා හැම දෙනාටම තෙරුවන් සරණයි. द्वे सखयो निभाम्